Hi my dear friends. ඔන්න එහෙමනම් අද දවසෙත් අපි අපේ පාඩමට ඔබ සාදරයෙන් පිළිඅරගෙන අපේ channel එකට අපි සූදානම් වෙන්නේ අලුත් විදියේ පාඩමක් දුවලපුතාලට කියලා දෙන්න. ඉතින් ගොඩක් වෙලාවට දුවලපුතාලා ඉතන නැති පහසෙන් මතක තබා ගන්න පුළුවන් රසවත් විදියේ පහසු මෙවැනි දේවල් තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසෙත් අපි මේ වගේම තමයි බොහොම පහසු වැඩක් තමයි අද දවසෙත් කියලා දෙන්න යන්නේ. ඉතා සරල පහසු ක්‍රමයක්. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට දන්නවා මේ අපි සමාජයේ නිතර අපි ඉන්නකොට අපිට කියන්න සිද්ධ වෙන දේවල් තමයි මේ පොඩි චූටි දේවල් බත් කෑවා. තේ බිව්වා. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. රැස්වීම කල් දායි. රස්සාවක් කරලා තියෙනවා. ඕන් ගිහිලා තිබුණා. දැන් මේ වගේ පොඩි සරල වාක්‍ය. දැන් මේවා ඉතා සාදා පොඩි පුංචි වාක්‍ය. හැබැයි මේවා බොහොම සරලව ඉගෙන ගන්න ඕනේ. පහසුම ක්‍රමයකින් ඔබට කියලා දෙන්න තමයි මම අද දවසේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා හිතයි අනේ මෙතන ලේසියෙන් මේ වැඩේ අල්ල ගන්න පුළුවන් නම් ඔබට පහසුයි කියලා ඔබ තේරුම් ගයි. ඊට පස්සේ ඔයා මේ ගැන ප්‍රගුණ කරගන්න තව උත්සාහ කරයි. ඒ නිසා ඔයාට මම කියනවා අපේ channel එකත් එක්ක ඉන්න, අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න, subscribe කරලා නැති අයට අපි සාදරයෙන් ආරාධනා කරනවා subscribe කරලා මාත් එක්ක එකතු වෙලා අපිත් එක්ක රැඳී සිටින්න. මේ පාඩම් ගණනාවක් දැන් ඔබ වෙනුවෙන් මම ගෙනලා තියෙනවා. මේ පාඩමත් තවත් එක් පාඩමක් බොහොම පහසු පාඩමක්. හොඳයි. Now I am going to teach you how to build up the very simple sentences by using passive voice. Then you are able to understand very well. Then you are able to speak with your friends. මං හිතන්නේ යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන් ඉතා පහසු ක්‍රමයක්. Okay. තවත් මොකටද කාලේ? එහෙනම් යමු පාඩමට. Okay, let's go to our new lesson and shall we start our lesson and discuss about it. Okay? ඔන්න පුතාලට පේනවා ඇති spoken english and grammar lesson number 5 මේ පස්වෙනි පාඩමට තමයි අපි එහෙමනම් එකතු වෙන්නේ. ඉතින් මේ පාඩමත් ඉතා සරලයි. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතා සරල පාඩමක්. හැබැයි පහසුයි, හරිම විනෝදාත්මකයි. මේ ඉගෙන ගත්තොත් ඔයාලා නිතරම පුංචි වාක්‍ය වලින් ඔයාගේ කතාව ඇති කරගන්න දියුණු කරගන්න පුළුවන් වෙයි. මේ බලන්න. පුතාලා බලන්න is එක ආයක past participle යොදනවා. දැන් මයි පුතාලා past participle කියන ක්‍රියාව නම් හැබැයි හොඳට දැනන් ඉන්න ඕනේ. ඔය past participle කියන ක්‍රියාපදයේ ක්‍රියාපදයේ අවසන් අවස්ථාව. ඒ කියන්නේ ක්‍රියාවේ අවසන් අවස්ථාවට තමයි past participle කියලා කියන්නේ. අතීත කෘදාන්තය කියන එක. දැන් අපි හිතමුකෝ eat කියන ක්‍රියාපදය ගත්තම eat කියනවා, ate කියනවා, eaten කියනවා. ඔය eaten කියන පදේ තමයි ඔබට මතක තියාගන්න සිද්ධ වෙන්නේ. drink කියලා ගත්තොත් drink, drank, drunk. ඒකට drunk කියන පදේ හොඳට මතක තියාගන්න ඕනේ. drunk කියලා කියන්නේ බීලා. දැන් මේ වගේ take, took, taken. ඒකට taken කියන පදේ ඔබට මතක තියෙන්න ඕනේ අරගෙන. එනිසා ඔයාට මෙන්න මේ වගේ පොඩි සරල මේ past participle verbs මතක තියාගන්න වෙනවා. මේ ටික මතක තියාගත්තොත් හරි විනෝදයෙන් ඔබට ගෙදෙද්දි චූටි දේවල් කතා කරන්න පුළුවන්කම එනවා. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් past participle verbs පිළිබඳව ඔබ දැනුමක් ලබා ගන්න වෙනවා. හොඳයි. ඒ කොහොම නමුත් අපි බලමු මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඊස් එකත් එක්ක ආයකත් එක්ක past participle දාපුවම කරනවා කියන දාසට එනවා. කරනවා කියන එක තමයි කියවෙන්නේ. කරනවා. ඕම් බලන්න. The first one තේ සාදනවා. ඔන්න බලන්න තේ සාදනවා. කරනවා කියන එකනේ. තේ සාදනවා. තේ සාදනවා. අපි එහෙනම් බලන්න මේක හරිම සරලයි. අර තේ කියන්නේ එකක් නේ. ඒ නිසා ඊස් දානවා. මේ බලන්න. Tea is prepared. බලන්න පුතේ. Tea is prepared. මම ඊස් එක රෙඩ් වලින් දාලා තියෙනවා. The tea is prepared. තේ සාදනවා. දැන් ඔයාලට කියන්න පුළුවන් අම්මා හැන්දෑවට තේ හදනවා කියලා. අම්මා කතාව කියන්නේ නැතුව තමයි අපි කියන්න ඕනේ. එතකොට හැන්දෑවට තේ හදනවා. මේ බලන්න. Tea is prepared in the evening. හරි. Tea is prepared in the evening. හැන්දෑවට තේ හදනවා. Tea is prepared. තේ හදනවා. දැන් බත් කනවා කිව්වනම් rice is eaten. ඔයා කියනවා හතට බත් කනවා. Rice is eaten at 7 o'clock. හරිම ලේසි මේ වැඩේ අල්ල ගන්න තමයි තියෙන්නේ. කොහොමද කියන්නේ බත් වෙනවා? එහෙනම් rice is cooked. පත්තර කියවනවා. Newspapers are read. අතින්දී පත්තර ගොඩක් නිසා තමයි මම දැම්මේ. Newspapers are read. මේ බලන්න පුතේ ලිපි ලියනවා. දැන් අපි කියමු කවුරු ලිපි ලියනවා. අපි වෙන පුත් කියන්නේ ලිපි ලියනවා. එතන පුතේ ලිපි කියන එක තමයි අපි මුල් කරගන්නේ. මේක තමයි ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ කයමේ ක්‍රියාවට භාජනය වෙන එක තමයි ඉස්සල්ලාම ලියන්නේ. දැන් මෙතන ලියනවා කියන ක්‍රියාවනේ තියෙන්නේ. ඒකට භාජනය වෙන්නේ ලිපි. ඒ කර්මයට භාජනය වෙන්නේ ඒක තමයි අපි මුලින්ම තියන්නේ. එතකොට ඔබ්ජෙක්ට් එක කර්මය තමයි අපි මුලින්ම තියන්න ඕනේ. එහෙනම් ලිපි ලියනවා කිව්වම ලිපි කියන්නේ letters. එහෙනම් letters are written. ඔය බලන්න එහෙනම් අපි කියනවා letters are written ලියුම් ලියනවා letters are written ඔයා කියනවා රෑට ලියුම් ලියනවා සමහර කට්ටිය රෑටන ලියුම් ලියන්නේ ඉස්සර අපේ කාලේ එහෙනම් අපි කියනවා letters are written at night letters are written at night අර රෑට ලියුම් ලියනවා රෑට ලියුම් ලියනවා පොත් කියවනවා books are read එහෙනම් ළමෙක් කියනවා මම රෑට පොත් කියවනවා books are read at night අර බලන්න books are read at night රෑට පොත් කියවනවා ඉතින් මේ වගේ පොඩි දේවල්. ඒතර අපිට කීකියා ඉන්න පුළුවන්. පොත් කියවනවා. දැන් අපි වෙනත් එකක් ගමු මල් කඩනවා කියලා. දැන් කවුරුහට කියනවා මං හැන්දෑවට මල් කඩනවා. මම කතාව කියන්නේ නැතුව තමයි ඉතින් කියන්න ඕනේ. ඒක අපි කියන්නේ පැසුව එකක් විදියට කර්මයක් විදියට. කඩනවා. මොනවද කඩන්නේ? මල්. ඒ නිසා මල් කියන එක මූලික කරගන්න පුතේ. එහෙනම් අපි ගන්නවා flowers are picked. Flowers are picked in the evening. දැන් මෙතන මල් කඩනවා. ඔන්න මම දීලා තිනවා මල් කඩනවා කියලා. ඔයාට පේන්නේ නැති මල් කඩනවා කියන එක ගත්තම ඔයාට passive voice කියලා කිව්වන් පස්සේ ඔයා කර්මකාරක වාක්‍ය ගම පොඩි කලබලයකටපත් වෙනවා. මේ අපේ පන්ති වල ඉන්න දුවල පුතාලා පොඩක් කලබල වෙනවා. ඇයි මේ passive voice කිව්වම ඔයාලා ටිකක් අමාරුයි මේ වැඩේ ටිකක් අල්ලා ගන්න බෑ. හරි අමාරුයි කියන අදහසකට එනවා. නෑ පුතේ. passive voice තමයි ඊටම පහසුම වැඩේ. මේක හරිම ලේසි වැඩක්. ඉතින් passive voice කියන එක ඊටා ලේසි නිසා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙමයි එක මතක තියාගන්න මම පහසු ක්‍රමයක් කියන්නම්. ඔයා මේ ක්‍රමයේ මතක තියාගන්න. ඉස්කෝලේදීත් මේ වැඩේ කරන්න. කඩනවා කියන ක්‍රියාපදයේ ගාවට ඇවිල්ලා ඔයා ප්‍රශ්න දෙකකින් ප්‍රශ්න කරන්න ඕනේ මනසින්. මනසින් ප්‍රශ්න කරන්න. දැන් ඔයා හිතන්න මෙහෙම කඩනවා. what මොනවද කඩන්නේ? අන්න මල් කියන වචනේ එනවා. එතකොට ඔයා මල් කියන එක හම්බුන ගමන්ම අන්න මල් කියන එකෙන් පටන් ගන්නවා. ක්‍රියාවෙන් අහන්න. දැන් මම ඊළඟට ආයෙ කතා කරමු. දැන් අපි කියමුකෝ මා මුණ ගැහෙනවා කියලා. මා මුණ ගැහෙනවා. meet කියන පදේ met කියලාද තියෙන්නේ met කියන්නේ මුණ ගැහෙනවා අපි අහන මුණ ගැහෙනවා කාවද ආ මුණ ගැහෙන්නේ කවුද එහෙනම් ප්‍රශ්න දෙකයි what කියලා අහන්න පුළුවන් එහෙම නැත්නම් whom කියලා අහන්න පුළුවන් whom කියන්නේ කාවද what to whom කියන ප්‍රශ්න දෙකෙන් ප්‍රශ්න කරන්න ඊට පස්සේ ලැබෙන උත්තරේ මුලින් ලියන්න දැන් I am met කියන්නේ මාව මුණ ගැහෙනවා නැත්නම් අපි කියමුකෝ I am met මාව මුණ ගැහෙනවනේ මං කිව්වේ මාව මුණ ගැහෙනවා එතෙන්දී then I meet කියන පදයෙන් තමයි අපි ප්‍රශ්න කරනවා කාවද මුණ ගැහෙන්නේ එතකොට මාව මම තමයි මුලට ගිහින් තියෙන එකයි I am met කියලා ගත්තේ ඒකයි මෙතන මල් කඩනවා කිව්වම කඩන්නේ මොනවද flowers ඊට පස්සේ අපි ගන්නවා flowers are picked ඔය බලන්න flowers are picked මල් කඩනවා flowers are picked in the evening හැන්දෑවට මල් කඩනවා flowers are picked with my brother මගේ සහෝදරයත් එක්ක මල් කඩනවා අර කමහරු කට්ටිය ෆෝන් එකනුත් මල් කඩනවනේ ඒ වගේ කැඩිල්ලක් නෙමෙයි මේක. ඇත්තටම මල් කැඩිල්ලක්. රැස්වීම අමතනවා. විදුහල්පතිතුමා හැමදාම රැස්වීම අමතනන උදේට. රැස්වීම අමතනවා. අමතනවා මොකද්ද? රැස්වීම. අන්න රැස්වීම මුලට ගෙනිච්චා. එහෙනම් the meeting is addressed. Meeting is addressed. රැස්වීම අමතනවා. Meeting is addressed. ඔයා කියනවා විදුහල්පතිතුමා විසින් රැස්වීම අමතනවා කිව්වා නම් තමයි අර අපි ඉස්කෝලේදී වාක්‍ය හදනවා වගේ ඉන්නේ meeting is addressed by principal meeting is addressed by principal විදුහල්පතිතුමා විසින් රැස්වීම අමතනු ලැබේ එතකොට මේ විදිහට තමයි එන්නේ දැන් මෙතන රැස්වීම අමතනවා meeting is addressed ඔයා කියන සඳරේ රැස්වීම අමතනවා meeting is addressed on Monday හරි සඳරේ රැස්වීම අමතනවා දැන් පුතාලා බලන්න next one the meeting is addressed රැස්වීම අමතනවා meeting is addressed ආරි මෝටර් රථය සෝදනවා කෙනෙක් කියනවා මම මේ සතියන්තේ මෝටර් රථය හොදනවා මම කතාව කියන්නේ නැතුව තමයි මේ වගේද කියන්නේ අපි කියනවනේ එහෙම කතා කරනකොට අපි සාමාන්‍යයෙන් ඔය මම කියන එක කියවෙන්නේ නැහැ මෝටර් රථය හොදනවා ඈ ඔයා කියනවා මේ ඉරිදට තමයි මම මෝටර් රථය හොදන්නේ ඉරිදට මෝටර් රථය හොදනවා අපිතර කියනවා සෝදනවා මොකද්ද සෝදන්නේ motor car එන motor car is washed motor car is washed on Sunday ඒ විදිහට තමයි එන්නේ. හරි සරලයි. මේ බලන්න. The car is washed. Car is washed. කාර් එක හොදනවා. Car is washed. එතන සේදීමට ලක් වෙන්නේ මොකක්ද? කාර් එක. ඒ නිසා තමයි car is washed කියේ. කාර් එක හොදනවා. දැන් car is washed by Mr. Silva. සිල්වා විසින් මෝටර රථය සෝදනු ලැබේ. එනකම් car is washed in the evening. හැන්දෑවට මෝටර රථය සෝදනු ලැබේ. ගමන ගිහිල්ලා ඇවිල්ලා හැන්දෑවට මෝටර රථය සෝදනවා. ඔයා කියනවා the car is washed once a week. සතියකට සැරයක් ආකාරයක හොදනවා. මේ විදිහට ඔබට පුළුවන් මේක ප්‍රගුණ කරන්න. ඕකේ සි මට දොස් කියනවා. ඔය නිතර වෙන වැඩක් නේ අපිට දොස් කියන එකනේ. මට දොස් කියනවා. දැන් ඔයා බලනවා. දොස් කියන්නේ කාටද දොස් කියන්නේ? අන්න හුම් කාටද දොස් කියන්නේ? මට. එහෙනම් මම තමයි මූලික වෙලා තියෙන්නේ. මම තමයි මේ කර්මයට බාධා වෙන්නේ. දොස් කීමට ලක් වෙන්නේ මම. මට නැහැ මේකම් වරින්නේ. ඒ නිසා මම කියන එක නම් මුලට ගන්නවා. එහෙනම් එනවා I am blame කියලා පටන් ගන්න. I am blame. මට දොස් කියනවා. I am blame. මට දොස් කියනවා. I am blamed by teachers. ගුරුවරු විසින් මට දොස් කියනු ලැබේ. I am blamed by my parents. මගේ දෙමව්පියන් විසින් මට දොස් කියනු ලැබේ. අන්න මම ලක් වෙනවා දොස් කීමට. ඒ නිසා මම මේ කාර්යයට මුහුණ දුන්නා. Okay. ඒ කතා කළේ present tense එක. is එකත් එක්ක past participle යන හැටි කතා කළේ. අපි මං passive voice කියන එක කියන්නේ නැතුව ඔබට මේ කතා කරගෙන ඉන්නේ. ඔයා හිතලා කරන්න. තව ඔයා ඉන්න ගමන් ගෙදර ඉන්න ගමන් හිතන්න. ඉතින් එතකොට ඔයාට මේක තව ටිකක් ප්‍රගුණ වෙලා එයි. ඔයාට කියන්න පුළුවන් දැන් අපි නිකන් ඉන්න ගමන් කියනවා. තේ බොනවා, බත් කනවා. ඒ වගේ දේවල් කියන්න. ඊට පස්සේ දැන් මට නම් මට ගහනවා. දැන් මට ගහනවා කිව්වොත් එහෙම I am beaten. මම තමයි ගුටියට ලක් වෙන්නේ. I am beaten. මට ගහනවා. මට ආදරය කරනවා කිව්වොත් I am loved. මං ලව් කරනවා වගේ නෙමෙයි මට ලව් කරනවා. I am loved. I am loved by her. ඇවිසින් මට ආදරය කරනු ලැබේ. එතකොට අන්න මං ආදරයට ලක් වෙන්නේ. ඒ වගේ ඔයා ගෙදර ඉන්න ගමන් තව වාක්‍ය හදන්න. එතකොට ඔයාට ඕක උදා හොඳින් කරගෙන යන්න පුළුවන්. මේ බලන්න පුතේ ඊළඟට අපි යනවා past tense passive voice වලට. මේ කියන්නේ අතීත කාලයෙන් වාක්‍ය හැදෙන හැටි. මෙතන බලන්න එක ගොඩක් තිබුණොත් ආ තිබ්බේ ආ වෙනුවට දැන් යනවා ඔබ. ඔය කියන්නේ ආගේ අතීතේ. ඊට පස්සේ is කිව්වා වර්තමානයේ. දැන් අතීතයට was එනවා. දැන් ඔන්න was කියන එකත් එක්ක past participle දාන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. එතකොට වෙන්නේ මේක අතීතේ උනා කරා කියන එක තමයි එන්නේ. දැන් කරා කියන අදහසට එනවා. ඔන්න බලන්න ඔයා කරා කියන අදහසට තමයි එන්නේ. මෙතන බලන්න පුතේ පොත් ලිව්වා. කවුද දන්නේ ලියපගෙනා. පොත් ලිව්වා. ලිව්වා මොනවද ලිව්වේ? පොත්. අන්න එහෙනම් පටන් ගන්නවා. Books were written. දැන් ඔයා කියනවා මාටින් වික්‍රමසිංහයන් විසින් පොත් ලියන ලදී. අන්න ඔයා ලේසියෙන්ම කියනවා books were written by Mr. Martin Wickramasinghe. අර මාටින් වික්‍රමසිංහයන් විසින් පොත් ලියන ලදී. අර කර්මයට බාධන වෙච්ච එක තමයි මුලින්ම ලිවේ. ඔයාට මේ වගේ ගොඩාක් දේවල් කියන්න පුළුවන්. දැන් ඔයා කියනවා ලියුම තැපැල් කරන ලදී. එහෙනම් ගන්නවා The letter was posted. තාත්තා විසින් ලිපිය තැපැල් කරන ලදී. අන්න එනවා ලිපිය තැපැල් කිරීමට ලක් වුණේ ලිපිය. ඒ නිසා ලිපිය මුලට ගන්නවා. The letter was posted. ලිපිය තැපැල් කරා. The letter was posted by father. තාත්තා විසින් ලිපිය තැපැල් කරන ලදී. ඉතින් හරියට සරලයි. ඉතින් ඔයාට මේ විදිහට තව අපි තෝ මෙහෙම පන්තිය පිරිසිදු කරන ලදී. අන්න ගන්නවා. පිරිසිදු කරා මොකද්ද? class. The class was cleaned. The class was cleaned by children. ළමයි විසින් පන්තිය පිරිසිදු කරන ලදී. ඉතින් මේ වගේ අර කතාවේදී අපි කියන්නේ පොත ලිව්වා. දැන් බත් කෑවා කිව්වා නම් rice was eaten. ලියුම දුන්නා කිව්වා නම් letter was given. ඔයා හිතමු කියන කෝ යතුර අම්මා නම් කෝ යතුර. යතුර දුන්නා. The key was given. කාටද යතුර දුන්නේ? තාත්තට දුන්නේ. එනවා ඔයා කියනවා the key was given to father. The key was given to father. තාත්තට දුන්නා. බල්ලට ගැහුවා. කාටද? බල්ලට. එහෙනම් ගැහීමට ලක්ුණේ බල්ලා. ඒ නිසා dog was beaten. බල්ලට ගැහුවා. Dog was beaten by the neighbor. අසල්වැසියා විසින් බල්ලාට ගහන ලදී. බල්ලට ගැහුවේ අසල්වැසියා. අන්න ගැසීමට ලක්ුණේ බල්ලා. ඒ නිසා dog was beaten. See the next one. මේ බලන්න books were written. පොත් ලියන ලදී. මම අර ඉස්සලා කියපු වාක්‍ය books were written. Here සටහන් පොත දුන්නා. දුන්නා මොකක්ද දුන්නේ? notebook එක. එහෙනම් the notebook was given. මේ බලන්න පුතේ notebook was given. සටහන් පොත දුන්නා. notebook was given. අපිට කියන්න පුළුවන් මේ බලන්න ප්‍රසංගය පැවැත්තුවා. මොකද්ද පැවැත්ති? ප්‍රසංගය. එහෙනම් ඔයා ගන්නවා The musical show was held. අපි කියනවා නගරයේ ප්‍රසංගය පැවැත්තුවා. Musical show was held in the city. නගරයේ ප්‍රසංගය පැවැත්තුවා. ඉතින් ප්‍රසංගය පැවැත්තුවා කිව්ව ගමන් අන්න එකයි ඉන්නේ. දැන් සාදේ පැවැත්තුවා කිව්වනම් ඔයා කියනවා the party was held. අපේ ගෙදර සාදේ පැවැත්තුවා කිව්වනම් the party was held at our home. අපේ ගෙදර සාදේ පැවැත්තුවා. ඉතින් ලක් සාදේ පැවැත්වීමේ ලක්ුණේ සාදේ එනිසා සාදේ පටන් ගන්නවා. මේ බලන්නකො musical show was held. සංගීත ප්‍රසංගය පැවැත්වුවා. මේ බලන්න පුතේ ගීතය ගායනා කළා. ගීතය ගායනා කළා. ගායනා කරපු කෙනා ඇත්තේ නෑ. ගීතය ගායනා කළා. එන ඔයා කියනවා the song was sung. The song was sung. දැන් මෙතෙන්දී the song was sung කියන්නේ ගීතය ගායනා කළා. ඔයා කියනවා ගීතය වේදිකාවේ ගායනා කළා. The song was sung on the stage. The song was sung on the stage. ගීතය වේදිකාවේ ගායනා කළා. The song was sung. Githe gayana kala very beautiful, very beautifully. Ita lassarata gayana kala. The song was sung. The song was sung by the Jyothipal. Jyothipal yang visin githe gayana karne ladi. Yang eva gimana ada the speech was done. Itu kau kianne katawa karne ladi. The speech was done. Katawa karne ladi. The cake was prepared. Cake eka pilih karne ladi. The lunch was cooked. Dawal kamu ya na? Ladi kau tu sini by my sister. Mage sahodariya visin pisina ladi. Ewagi balanu ko oya nitara kiwarang hari. Niwasidikala. Ena oya kena. The house was built. The house was built. Niwasidikala. Oya kena. Niwasa Colombo idirika. Ena pikena. A house was built in Colombo. A house was built in Colombo. Nivasa Kolomidikala. Ni hari salalai. Balana kiyana vidiya lassana ක්‍රමයකට විභාගය පැවැත්වුවා. අපෝ ළමයි පහුගිය ටිකේම කියනවා අපිට විභාගය කියලා. අන්න විභාගය පැවැත්වුවා. The exam was held. The exam was held. The exam was held. විභාගය පැවැත්වුවා. The exam was held. Held in the main hall. විභාගය ප්‍රධාන ශාලාවේ පැවැත්වුවා. The exam was held last week. Gye satye vibhage pavattuwa. Anna e hame kedima kiyenne atithe kala kiyana එක pavattimata lakkuna vibhagaya. E nisa vibhagaya mulin liwwa. The exam was held last week. Lamainta danduwan kala. Me danduwamata lakkune kawuda? Lamai. E nisa lamai gen patan gannawa. Kawuda lakkune lamai? Children were punished. Children were punished. Lamai danduwamata lakkuna. Oya kiyana children were punished by the principal. Vidyalpathuma visin lamainta danduwan karana ladi. දනුවමට ලක්ුණේ ළමයි. එනිසා children were punished කියලා කියන්නත් අපිට පුළුවන්. ඉතින් ඔයාට දැන් මේක මේ ආදි වශයෙන් ඔබට නිරන්තරයෙන්ම මේ වැඩේ කරගෙන යන්න. එතකොට ඔයාට මේ වැඩේ අල්ලා ගන්න පුළුවන් වෙයි. මේ බලන්න අපි මේකට කියනවා future tense passive voice කියලා. ළමයි හිතන්න එපා මේ passive කියන කතාව ගැන හිතන්න එපා. මේ සරලව හිතා ගන්න. අපි මේ කතනය සඳහා තමයි මේක ඉගෙන ගන්න. ඒ නිසා සරලව හිතාගෙන ගියා නම් හරි. ඉතින් පුතේ බලන්න දැන් අපි කතා කරන්නේ අනාගත කාලේ. අපි කියනවා මේකට future tense passive කියලා. කමක් නැහැ. අපි හිතන්නේ මේක අනාගත කාලේ. එතකොට will be එක past participle තමයි වැටෙන්නේ. මම පුතාලට කලින් කිව්වා past participle කියලා කියන්නේ ක්‍රියාපදයේ අවසන් අවස්ථාව අතීත කෘදාන්තය. ඒ නිසා මේකට කියනවා past participle කියලා. හැබැයි පුතා මෙතෙන්ද කියවෙන්නේ කරාවි කියන එක තමයි මෙතෙන්දී නේද කියවෙන්නේ. කරයි කියන එකයි කියවෙන්නේ අනාගතේ කරයි කියන එක. අපි බලමු පළවෙනි වාක්‍යය. ඔක let's first one හොරා අත්අඩංගුවට ගනේවි. දැන් අත්අඩංගුවට ගන්නේ කවුද? හොරා. ඒ නිසා හොරාගෙන් පටන් ගන්නවා. The thief will be arrested. අන්න අපි ගන්නවා වාක්‍ය the thief will be arrested. හොරා අත්අඩංගුවට ගනී. දැන් ඔයා කියන පොලිසිය විසින් හොරා අත්අඩංගුවට ගනීවි කියවනම් the thief will be arrested by the police. අන්න බලන්න the thief will be arrested by the police. පොලිසිය විසින් හොරා අත්අඩංගුවට ගනීවි. එතින් බලන්න අත්අඩංගුවට ගැනීමට ලක් වෙන්නේ කවුද? Thief. ඒ නිසා thief වෙන් පටන් ගන්නවා. මං කිව්වා ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ හැම වෙලාවෙම ක්‍රියාවෙන් what and whom. එතකොට නිකම්ම ඔයාට කර්මය හම්බෙනවා. arrest කරනවා what මොකද්ද? උත්තරයක් නෑ. there's no any answer. then you can ask another question by using the whom. Whom කාවද? arrested කරන whom කාවද? අන්න thief. එනවා ලිනවා the thief will be arrested. හොරා අත්අඩංගුවට ගන්නලාදී. the last year the thief will be arrested. No. Next year the thief will be arrested. ලබන අවුරුද්දේ හොරා අත්අඩංගුවට ගනි. ඒක පැනලා ඉන්නේ. අල්ලන්න හොයනවා ඇත්තේ නේ. ඉතින් සොයා කියනවා the thief will be arrested in next year. ලබන අවුරුද්දේ එයා අත්අඩංගුවට ගනි. ඈ ඒ තරම් ඉන්නේ අල්ලන්න බෑ. ඒ නිසා අපි කියනවා will be arrested. අත්අඩංගුවට ගනීවි. මේ බලන්න තාත්තාම තාවි. අමතනවා කියන්නේ කෝල් කරනවා කියන එක. මෙතන එතකොට ඔයාගෙන් අපි තාත්තාම තයි. කවුද දන්නේ? මාම කෙනෙක්වත් වෙන්නේ නැති. තාත්තාම තාවි. එහෙනම් අපේ ඇමතිමර ලක් වෙන්නේ father. ඒ නිසා ඔයා ගන්නවා father will be called by father will be called by my class teacher. Mage Pantibara Gurutumiya, Vidwalpathuma me Tata Vamatai, Tata Katha Karai. Father will be called. May call like a luck in a Tata. Father will be called Tata Ramatavi by our class teacher. අනාගත කාලේ එකක් එහෙමයි යන්නේ. දුම්රිය ධාවනය කරાવી. තව ධාවනය කරලා නැහැ. දුම්රිය ධාවනය කරයි. කවුද දන්නේ ධාවනය කරන්නේ? එයා ඇත්තේ නැහැ මෙතන. ඉතින් දුම්රිය ධාවනය කරાવી කිව්වම ඔයා කල්පනා කරනවා ධාවනය කරනවා what මොකද්ද දුම්රිය. එහෙනම් පටන් ගන්න දුම්රියෙන්. Train will be driven. The train will be driven by the locomotive engineer. Locomotive කියලා කියන්නේ ඔය engine driver කෙනෙකුට locomotive කෙනෙක් කියලා කියනවා. The train will be driven by the locomotive. ඒතර දුම්රිය ධාවනය කරાવી. අපි මේ බලන්න පුහුණු කරුට ගෙවාවි. දැන් අපිට පුහුණු කරනවානේ මේ දවස්වල අපි ground එකේ පුහුණුින් කරනවා. අපිට අපි එතකොට කියනවා මේ පුහුණු කරුට ගෙවයි. හැබැයි කවුද ගෙවන්නේ කියලා මෙතන කියලා නැහැ. පුහුණු කරුට අපි ගෙවයි කියලා කිව්වම අපි කියනවා එහෙනම් ගෙවයි කාටද ගෙවන්නේ? පුහුණු කරුට. ඒ නිසා අපි කියනවා Coach will be paid. Coach will be paid by the parents. The Maupian will say, Puhunu Garuta Mudal Givavi. Will be paid. Givavi. Vibhage Kaldamavi. Lamai Balapurutengin, Nami Paugi Tiki, meeting Kaldano, Kilevaraknako Kaldama. Within email, I can Vibhage Kalda Ikela. In a Kaldami met luck in Vibhage. The exam will be postponed. And Vibhage Kaldamavi. The exam will be postponed. Kela Yatkiana. Ulvan. Mebalane. See the next one. BMI CH Vikunavi. I think Rajay Karana Deval, Godak, Pauge Kalavakan with Devalati. The Apivelagina may BMIC Kadam Vikula, Yapitamokan, and Apoi. BMIC Chikunavi Kivagama, then on Kalpana Karana. We couldn't even luck in BMIC check in Savakina. BMICH will be solved in an Apigana. BMICH will be solved Vikunavi. BMICH will be solved by the government. Rajay is saying BMICH Vikunavi. අවද දන්නේ අනාගතයේ දවසක කුණයි කියන අදහසට තමයි අපි අරගෙන එන්නේ. See the next one. පුතේ අපි දැන් කතා කරලා තියෙනවා tenses තුනක්. Simple present tense, simple past tense, simple future tense කියන තුනේම passive voice එක තමයි මම මේ කතා කළේ. Okay, this is the present perfect tense passive කියන එකට මේ එන්නේ. හැබැයි මේකේ කියවෙන්නේ පුතේ කරලා තියෙනවා කියන අදහස. කරලා තියෙනවා. මෙතන has been එකයි have been එකයි යදෙනවා. මම මේකේ දාන්න බැරි වෙලා have been and has been මේ දෙක තමයි මෙතනදී දෙන්නේ. ඒත් එක past participle තිය වෙනවා. කරලා තියෙනවා කියන අදහසට. මේ බලන්න පුතේ සිද්ධිය දැකලා තියෙනවානේ. හරි වැඩේනේ. ඒ සිද්ධිය දැකලා තියෙනවානේ. ඈ ඔයා කියනවා සිද්ධිය දැකලා තියෙනවා. දැකීමට ලක්ුණේ මොකද්ද සිද්ධිය? ඒ නිසා අපි ගන්නවා incident has been seen. සිද්ධිය දැකලා තියෙනවා. Incident has been seen. දැන් මාව දැකලා තියෙනවා කිව්වා නම් එහෙම මං තමයි දැකීමට ලක්ුණේ. ඒ නිසා I have been seen. Mama dakala thiyena. I have been seen. Mama dakala thiyena by the principal Vidwalpathuma. Mama dakala man ithiye dakke naha kiyala ne balannako Vidwalpathuma mama dakala thiyena. Anna oya kiyana I have been seen by the principal Vidwalpathuma man dakala thiyena. Man ithiye dakke naha kiyala. Habai dakala. Prabhakaran marala thiyena. E kiyanne Prabhakaran marala thiyena kiyanne Prabhakaran merimeට ලක් වෙලා තියෙනවා. අපි දැක්කේ අවසානයේ Prabhakaran marala thiyena. ඉතින් Prabhakaran marala thiyena කියව ගම මැරීමට ලක් වුණ Prabhakaran. ඒ නිසා Prabhakaran has been killed කියලා හදෙනවා. Prabhakaran මැරලා තියෙනවා. Prabhakaran has been killed by the three forces. ත්‍රිවිධ හමුදාව විසින් Prabhakaran මරණලාදී. Prabhakaran has been killed by the three forces. අපිට එහෙමත් කියන්න පුළුවන්. Prabhakaran මරලා තියෙනවා. ඔයා ඉන්න ගමන් කියනවා මේ මං note එකක් ලියලා තියෙනවා. ඒතර ඔයා කියනවා the note has been written. අර note එකක් ලියලා තියෙනවා. ඔයා කියනවා phone එකක් අරන් තියෙනවා. අලුත් phone එකක් අරන් තියෙනවා. එහෙනම් new phone has been bought. ඔයා කියනවා අම්මා cake එකක් හදලා තියෙනවා. ඈ එතකොට අම්මා විසින් cake එකක් හදලා තියෙනවා කියන්නේ ඔය වෙන්නේ. ඒ නිසා අපි කියනවා හදලා තියෙන මොකද්ද cake එකේ. ඒ නිසා cake එක පටන් ගන්නවා. Cake has been made by mother. එහෙම තමයි යන්නේ. අර ක්‍රියා කෙනෙක් කිව්වොත් යාකට ගෙනියන්න ඕනේ. ඉස්සලා කියන්න ඕනේ කර්මය. ඒ නිසා Prabhakaran has been killed කියන්නේ Prabhakaran මරලා තිනවා. මැරීමට ලක් වුණ Prabhakaran. Okay, see the next one. මුදල් පසුම්බිය සොරකම් කරලා තියෙනවා නේ බලන්නකෝ හරි වැඩේ මුදල් පසුම්බිය හොරකම් කරලා ඈ මුදල් පසුම්බිය හොරකම් කරලා තියෙනවා සොරකම් කිරීමට ලක් වෙලා තියෙන මුදල් පසුම්බිය එහෙනම් අපි ගන්නවා the purse has been stolen the purse has been stolen the purse has been stolen මුදල් පසුම්බිය හොරකම් කරලා තියෙනවා මුදල් පසුම්බිය හොරකම් කරලා තියෙනවා බලන්න හරි ලේසි okay, see the next one. Arthike kadavetla thiyena. Then metana arthike kadavetla dan hemoma kiyana arthike kadavetla kiyala. Ena api kiyana economy has been metana kiyana tumble kiyala. Tumble kiyanne kadawetimata lak wela kiyana ekai. The economy has been tumble. Arthike kadavetla thiyena. The economy has been tumble. Okay, see the next one. Saadhe nuwara pawattala thiyena ne. Api ithe me kolum pawattay kiyala ne. Saadhe pawattala thiyena nuwara. So oya kiyana පාත්‍රල තියෙන මොකද්ද සාදේ ඒ නිසා සාදයෙන් පටන් ගන්න. ඒ නිසා සාදයෙන් පටන් ගන්නවා the party has been held in candy. The party has been held in candy. සාදේ නුවර පවත්තලා තියෙනවා. සාදේ නුවර පවත්තලා තියෙනවා. The wedding has been held in රත්නපුරේ තමයි wedding එක පවත්තලා තියෙන්නේ. ඒ වගේ අපිට වෙනස් කරගෙන යන්න පුළුවන් ස්ටාෆ් රූම් එක වහලා තියෙනවා මං ගියා බල මේ ළමයි කියනවා පුතා ගිහින් බලන්න මේ ස්ටාෆ් රූම් එක කරලාද කියලා අනේ ස්ටාෆ් රූම් එක වහලා තියෙනවා ස්ටාෆ් රූම් එක වහලා තියෙන්නේ කියලා අවිල කියනවා ඒකට ඔයා කියනවා staff room has been closed staff room එක වහලා තියෙනවා staff room එක වහලා තියෙන්නේ staff room has been closed gate වහලා තියෙනවා කොහොමද the gate has been closed අනේ අන්න විදියක් නැහැ ගේට් එක වහලා තියෙන්නේ the gate has been closed අර ගේට් එක වහලා තියෙනවා ඈ දැන් පෑන කැඩිලා තියෙනවා කියවනම් the pen has been broken පෑන කැඩිලා තියෙනවා ඈ ඒ වගේ ඔයාට ලේසි වෙනවා මේ කාමරේට යන්න අනේ කාමරේ අපි කියමු ලයිට් එක නිමලා තියෙනවා එන ඔයා ගන්නවා the light has been put out the light has been put out ලයිට් එක නිමලා තියෙනවා එහෙනම් යන්න විදියක් නැහැ නිමලයි තියෙන්නේ මේ බලන්නකෝ අපි දැන් අද දවසේ කතා කරන අන්තිම වාක්‍ය ක්‍රමය තමයි මේ had been පුතාලට මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ මෙවැනි ආකාරي ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා we have to do more active passive voice sentences so next time I discuss about it මේ last one had been කියලා කියන පුතේ කරලා තිබුණා කියන එක කරලා තිබුණා කියන අදහස තේනවා මේ බලන්න වියදම් ගෙවලා තිබුණා අනේ වියදම් ටික ගෙවලා තිබුණා අපි විත්විගේ අපිට ගෙවන්න වෙයි කියලා නෑ වියදම් ගෙවලා තිබුණා එතකොට එයා කියනවා expenses had been paid මේ බලන්න the expenses had been paid වියදම් ගෙවලා තිබුණා the expenses had been paid ගෙවලා තිබුණා දැන් අතනේ තිබුණා කියන අදහසට යනවා මේ බලන්න next one තරගයේ ජයගෙන තිබුණා එහෙනම් තරගය the match had been won the match had been won තරගෙ දෙන්න තිබුණා පහුගිය ටික ඔක්කොම පෙරදිලා අන්න අන්තිම එක දෙන්න තිබුණා ඔයා කියනවා the match had been won මේ බලන්න දුටුගමුණු රාජ්‍ය පළව හැරලා තිබුණා මේ දුටුගමුණු රාජ්‍යතුමා මේ පළව හැරලානේ ඊට පස්සේ තමයි ගිහිල්ලා පොත්මලේට වෙලා ජීවත් වුණා කියලා කතාවක් තියෙන්නේ ඉතින් දුටුගමුණු රාජ්‍යතුමා අනුරාධපුරෙන් පළව හැරියා යන්න කියලා එළවල දැම්මා ඒ වෙලාවේ දුටුගමුණු රාජ්‍යතුමා කොත්මලේට ඇවිල්ලා එහි පදිංචි වුණා ඉතින් දුටුගමුණු රාජ්‍ය පළව හැරලා තිබුණා පළව හැරීමට ලක් වුණේ King Dutugamunu. ඒ නිසා ඔයා කියනවා King Dutugamunu had been driven away. The King Dutugamunu had been driven away. Driven away කියන්නේ පනලා දාලා. එහෙනම් King Dutugamunu had been driven away. Okay, see the next one. එය සොයා ගැනීම අමාරු වෙලා තිබුණා. අනේ හැමතැනම හෙව්වා යාකෝ යාගන්න බැරි වුණා. ඒක හොයාගන්න බැරි වුණා. ඒක හොයාගන්න අමාරු වෙලා තිබුණා. එහෙනම් අපි සොයා ගැනීමට අමාරු වෙලා තිබුණේ it. ඒ නිසා අපි ගන්නවා it had been found difficult. It had been found difficult. එයා අමාරු වෙලා තිබුණා. It had been found difficult. It had been found difficult. Okay, see the next one. සමුග පරීක්ෂණේ අවලංගු කරලා තිබුණා. අනේ අපි ගියා ඊ අපරාධය රැස්වීමට ගියා. මේ සමුග පරීක්ෂණෙට ගියා. අනේ ඒක අවලංගු කරලා තිබුණානේ. ඔගේ දර ඇවිල්ලා කියනවා අනේ හරි වේදනාවෙන් කතා කරනවා. ඒක මේ අවලංගු කරලා තිබුණා. එහෙනම් the interview had been cancelled. The interview had been cancelled by the government. රජය විසින් සමුග පරීක්ෂණේ අවලංගු කර තිබුණා. The interview had been cancelled. Okay, see the next one. ජනාධිපතිතුමා මුණ ගැහිලා තිබුණා. හැමතැනම ගිහිල්ලා බැරි තැන ජනාධිපතිතුමාත් හම්බෙලා තියෙන මේ කට්ටිය. මුණ ගැහිීමට ලක් වුණේ whom කවුද ජනාධිපති? President had been met in Colombo. ජනාධිපතිතුමා කොළඹ තිබුණ ගහලා තිබුණා. අන්න ලක්කුණේ එයයි එයාගෙන් තමයි පටන් ගන්නෙ. පුතාලට මේ ටික ඔක්කොම එකතු කරලා එක වාක්‍යයකින් මම කතා කරනවා. මේ බලන අද දවසේ අපි ඉගෙන ගත්ත ටික මෙන්න සාරාංශයක් විදිහට ඔබට මේ ටික බලන්න පුළුවන්. The captain is met. ඒ කියන්නේ නායකයා මුණ ගැහෙනවා. The captain was met. නායකයා මුණ ගැහුණා. The captain will be met. නායකයා මුණ ගැසේවි. Captain has been met. නායකයා මුණ ගැහිලා තියෙනවා. The captain had been met. නායකයා මුණ ගැහිලා තිබුණා. ඉතින් ඔන්න ඔය විදියට තමයි පුතේ අද දවසේ පාඩමේ ඔබට මට කියලා දෙන්න සිද්ධ වෙන්නේ. හොඳයි. මම හිතනවා ඔබ හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා passive voice පිළිබඳව. ඉතින් ඔය එහෙමනම් ඔන්න පාඩම අවසන් කරන්න කලින් කියනවා නාවල් පිටියවට රැඳිලා ඉන්න දුවල පුතාලට අපි මතක් කරනවා. අපේ සංග්‍රහ අධ්‍යාපන ආයතනයේ අපගේ පන්ති දැනට පවත්වාගෙන යනවා. ඒ නිසා ඔබට පන්ති වලට සහභාගී වෙන්න පුළුවන් ආකාරය සෙනසුරාදා සහ ඉරිදා දවසේ තියෙන්නේ 9 10 11 සිසුන්ගේ පන්ති සඳහා මම description box එකේ දාලා තියෙනවා පන්ති කොයි ආකාරද තියෙන කියලා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපේ පන්තිට සහභාගී වෙන අය සහභාගී කරවන්න සහභාගී වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අවසන් කරන්න කලින් ඔබට මතක් කරනවා මාව subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරමින් තවත් දවසක මෙවැනි පාඩමකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. Thank you very much for listening me. Thank you very much for watching me. Okay, I am remain now. See you. Thank you.